දැන් බලන්නකෝ මුළු ප්‍රමාණය දන්නවනේ මුළු ස්කන්ධය කියන්නේ සම්පූර්ණ ගානනේ මුළු ප්‍රමාණය කීයද කියන්න දැන් දන්න. එතන මේ තියෙන්නේ මුළු ප්‍රමාණය. මුළු ප්‍රමාණය දැනගෙන ඒකෙන් යම් කිසි ප්‍රතිශතයක් අහන්න. මුළු ප්‍රමාණය දන්නව නම් ඒකෙන් 112ක් කියන්නේ කීයද කියලා. මතක නැද්ද මුළු ප්‍රමාණය දීලා ප්‍රතිශතය ගණනය කරන විදිය? අපි යමු කලින් කරපු මාතෘකාවකට. බලන්න ඔයක ප්‍රතිශත කියන එක දැන් මතක නැතිවද නේ සති එකකට කලින්ද දෙකකට කලින්ද කරේ. මේවි කිසියම් ප්‍රමාණයක මුළු ප්‍රමාණයේ ප්‍රතිශතය දුන් විට ප්‍රමාණය ගණනය කිරීම කියලා එකක්. මතකද මෙන්න මෙහෙම එකක්. මුළු ළමයි ගාණ දුන්නා ඒකෙන් 160ක් කියන්නේ කීයද කියලා හෙව්වම මුළු ප්‍රමාණය වැඩි කරා 100ට ගාණක් දුන්නේ. මතක නැද මෙහෙම තමයි. මුළු ප්‍රමාණය ගන්නවා නම් ඒකෙන් යම් ප්‍රතිශතයක් හොයන්නේ මුළු ප්‍රමාණය වැඩි කරන්න කිව්වා 100ට අර දෙන ප්‍රතිශතයෙන්. ඉතින් ඒක තමයි අරකටත් කරන්න තියෙන මේ බලන්න. අපි ගණන් හදුවානේ වමි. මතක නෑනේ. රුපියල් 2000ක ණය මුදලක් 105ක් කියන්නේ කීයද කියලා හදනවා. මුළු මුදල 2000යි ඒකෙන් ප්‍රතිශතය තමයි 105. එහෙනම් මුදල වෙන්නේ 2000 වැඩි කිරීම 105. ඊට පස්සේ අපි බිංදු කපලා උත්තර අරගෙන තියෙනවා. ඔය වැඩේම තමයි එහෙනම් දැන් මෙතෙන්ට කරන්නත් ඕනේ පුතේ. මුළු ප්‍රමාණය දන්නවා කිලෝග්‍රෑම් 90යි ඒකෙන් ඕන කරන්නේ පුතේ ස්කන්ධයේ 112ක්. එහෙනම් අපි 112ක් හොයමු. මේ බලන්න මම ලියලා හදන්න. මුළු ස්කන්ධය किलोग्राम अनुवाय कारण एक इन अडूउन प्रतिशते अडूउ प्रतिशते सीएट दोला हाय में संपूर्ण किलोग्राम अनुवाय तिब्बा एक इन सीएट दोला हाक अडूउन ऐना अडूउ स्थान्दे हुए नमक तो कराने अडूउ स्थान्दे समानाए මේ කිලෝග්‍රෑම් 90 එහෙම නැත්නම් අපි කියනවා මුළු ප්‍රමාණය වැඩි කරන්න ඕන කුසල් 112. එහෙනම් මෙහෙම ගුණ කරමු. මුළු ප්‍රමාණය වැඩි කිරීම 100ට ගන්න. බලන්න මේක ගුණ කරලා උත්තරේ කියන්න. මේ 90 යට ඉලක්කම 1. බලන්න කොච්චර එනවද කියලා. निनरु हादला तो दिए ने निनरु कैमरा ऑन करान हादला तीन निनरु ऐनवाद वाटे है कैमरा ऑफ कर गाते लियान මම ගෙදරට කෝල් එකක් ගන්නවා තාත්තගේ නම්බර එක තියෙනවානේ හරි
හරි බලන්න එහෙනම් මෙතන සුළු කරමු කොහොමද එන්නේ උදේ කැපෙන විදිහක් කියන්නකෝ 90යි 10යි බෙදෙනවා වෙරි ගුඩ් අපිට ලේසියි පුතේ මෙන්න මේ බිඳුවට බිඳුවක් කපා ගන්න 10යි බෙදෙනවා කියන්නේ බිඳුවට බිඳුවක් කැපෙන එකනේ එතකොට බලන්න ඉතුරු වෙන්නේ 9ය මෙයාගේ යටි ඉලක්ක මේක ගුණ කිරීම 12 ඒක බෙදෙන්න ඕන 10යි පුතේ ගුණ කරලා 10යි බෙදන්න බලන්න දශම වලින් උත්තරයක් එන්නේ 12 9න් ගුණ කරොත් දෙවරක් 9 18යිනේ 18න් 8 දැම්ම එකක් ඉතුරු නේ ඒක නමවරක් 1 9යි 1යි 10යි 108ක් එන්නේ නේ 108 කියන එක 10න් බෙදෙන්නු දශම උත්තරයක් කියනවා කිලෝග්‍රෑම් කීයද දෙන්නේ අඩු වුණ ප්‍රමාණය කිලෝග්‍රෑම් 90යි මුළු ප්‍රමාණය එකෙන් 112ක් තමයි අඩු උනේ එහෙනම් අඩු උනේ ස්කන්ධය හොයන්න 90 වැඩි කරා 112 ඒතර බිඳුවට බිඳුවක් කැපුවා 9 ගුණ කිරීම 12 ඒතර මෙතන 10ෙන් බෙදන්න 9 12න් ගුණ කරාදී 108යි ඒක 10ෙන් බෙදුනහම 10.8යි ඒතර අපෙන් අහන්නේ මේ අඩු උන ප්‍රමාණයක් නෙමෙයි ඉතිරි උන ස්කන්ධේ නැතනම් ඔහුගේ දැන් ස්කන්ධය කියද කියලා මේ ඔහුගේ දැන් ස්කන්ධය කියද කිලෝග්‍රෑම් 90ක් තිබ්බ එකෙන් 10.8ක් අඩු වුණා නම් දැන් ස්කන්ධය හොයන්න මොකද කරන්නේ කිලෝග්‍රෑම් 98ක් තිබ්බා ඒකෙන් 10.8ක් අඩු වෙලා ගියා එහෙනම් බලන්න ඉතිරි ප්‍රමාණය කොච්චරද කියලා හොයන්න කිලෝග්‍රෑම් කීයක් උහුට ඉතිරි වෙලාද දැන් කියන්න 88 කිලෝග්‍රෑම් 88.2යි දශමදිත කෙලින් දශමදිත තිබ්බා දැන් මෙතන 8 නෙමේ තියෙන්නේ 7 එකක් එහා පැත්තට දුන්නානේ හරිද පුතේ ඒතර 7 තියෙද්දි 7න් බිඳුවක් අඩු වුණාම 7යි නේද ආ දැන් මෙතන 9 තියෙන්නේ 9න් එකක් අඩු කරාදී 8යි 87යි නේද වෙන්නේ गगनी ගගනි අපේ හැදිරි තැනක් තියෙනවද නෑ සර් නෑ නෑ ඉල්ෂි කැමරා ඔන් කරගන්න ඉල්ෂි ඉල්ෂි කැමරා ඔන් කරගන්න प्रतिशत
දවසක් අපි මේකත් එක කරානේ මේ අමාරු පාඩම ඒවා මෙච්චර මේ වැඩ කරන්නේ අනිත් පාඩම නම් ලේසි මේ මේක තමයි ටිකක් අමාරු ටිකක් නෙමෙයි ඉතින් හැමෝම ගොඩක් ළමයි මේ පාඩම ටිකක් අමාරු මේක හුරු වෙන්න තව කල් යනවා මේක හැදිලා right එහෙනම් අපි ඊළඟට හදමුද මෙන්න මේක මේක හැදුවේ නෑනේ ලොකු ප්‍රශ්නයක් විභාගයට දුන්නේ මට ගාන හදලා WhatsApp කරන්න ඕනා right කැමරා ඔන් එකේ තියා ගන්න ඕක කරන්න එපා හදන්න පටන් ගන්න උදේ මේකේ තියෙන හැම එකක්ම අපි කලින් කරපු මර මාතෘකා යටතේ කරා මාතෘකා වෙන වෙනම කඩලා කරෙත් ඒකයි අමතක නම් පෙරලලා බලන්න කොහොමද මේ වගේ එකක් හැදුවේ කියන හරි අමතක නම් නිකන් ඔළුව කස කස ඉන්න එපා උඩ බලාගෙන පොත පෙරලලා බලන්න කොහොමද මේක ගත්තේ කියන සිහාරා ජනිති ඇහෙන්නේ නැද්ද कैमरा ऑन कर सिग्नल मारे नहीं जनती किएने का ना गहन नहीं होते अच्छे पेशेंट पार्ट में दिल से कर दया ना दे බද්ද ඖෂධ ආයි කියන්නේ ඔය ප්‍රතිශත පාඩමේ ටියුට් එක දානවාද මම මේක ඉවරන පොතේ මේක ගණන් ලියන්න එපා මම මේකද වලට දාන්න හරි ඔයාලා මේ ගණන් හදන්නකෝ බලන්න මම ඒ අතට තුර ටියුට් එක ඔයාලගේ ගෲප් එකට දාන්න මම දාන්න කැමරා ඔන් එකේ තියාගන්න මම මනාගෙන ඉන්නේ ग्रूप ट्यूट दें
right? Set now you will have to. Reiki tiyana puthe ithiri paadan tikema pratishatha indala pulaka varga palaya kaale nilaru hadanawada ළමයි මෙන්න මේ තුන්වෙනි ගාන රෝම ඉලක්කම් තුන චුට්ටක් පැහැදිලි කරන්න පළවෙනි ගාන දෙවෙනි ගාන නම් කරන්න ඕන ප්‍රතිශතය භාගයක් ලෙස ලියලා සරල කරන්න අනුපාතයක් ප්‍රතිශතයක් විදිහට හරවන්න මෙතන කියන පුතේ එක්තරා පළතුරු මල්ලක අඩංගු තුන්වෙනි ගාන බලන්න පේරවල ස්කන්ධය මේ පේරවල ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස දුන් විට 120යි හරි මුළු පළතුරු මල්ලෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. දැන් ওই තුන්වෙනි ගානේ දෙන්නේ මුළු ප්‍රමාණය දෙනවා. මුළු පළතුරු කිලෝග්‍රෑම් 2ක් තියෙනවා. රයිට්? ඉතින් පෙර වල ප්‍රතිශතය කොච්චරද? පෙර වල ස්කන්ධ ප්‍රතිශතය 120යි. පේර ප්‍රතිශතයක් දෙනවා. ඉතින් අපෙන් අහන්නේ පේරවල ස්කන්ධය කොච්චරද කියලා. මොනවයේ රටාවනි දින මුළු ප්‍රමාණය දීලා 120ක් පේර තියනවා කියලා අහලා 120ක් කියන්නේ කීයද කියලා අහන්න. අපි දැන් මේ ගාන හැදුවේ මේ. මෙන්න මේක නේ මේ. මුළු ප්‍රමාණය දීලා අඩු ප්‍රතිශතය දුන්නා. එහෙනම් අඩු ස්කන්ධය අහන්න. ඉතින් මේ රටාවනි පුතේ මෙතනක් තියෙනවා. මුළු ප්‍රමාණය දුන්න ඒකට අදාළ ප්‍රතිශතය දුන්න ස්කන්ධය කීයද කියලා උදේ මෙතන කිලෝග්‍රෑම් 2 දාගෙන නම් හදන්න බෑ මොකද මේක ග්‍රෑම් වලින් එන්නේ එහෙනම් අනිවාර්යෙන් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් වලට හරවලා හදන්න කිලෝග්‍රෑම් 2යි කියන්නේ ග්‍රෑම් කීයක්ද 2000ක් නේ කිලෝග්‍රෑම් 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි නම් 2ක් කියන්නේ 2000යි මුළු ස්කන්ධය 2000යි ඒක ප්‍රතිශතයෙන් වැඩි කරා මතක තියාගන්න මුළු ප්‍රමාණය දීලා
ප්‍රතිශතයක් දීලා ඒකේ ප්‍රමාණය අහනවා නම් මුළු ප්‍රමාණය ප්‍රතිශතයෙන් ගුණ කරන්න තියෙනවා. අපි අර ලියාගත්තේ පුතේ. මේක ලියාගන්න කිව්වා වලට මුළු ප්‍රමාණය ගුණ කරන්න අදාළ 100ට ගන්න. එච්චරයි. මේක තමයි ප්‍රමාණය හොයන ක්‍රම. මුළු ප්‍රමාණය 100ට ගන්න ගුණ කරන්න. තුන්වෙනි ගාන හදන ක්‍රමය. Right. හදන්න බලන්න. විනාඩි 5ක් දෙන්න ඉක්මනට අදමු. औषध एवे मे गान तुंगी गान उत्तर बिंदु සඳවිනී මේකට උත්තරේ chat එකට දාන්න කියන්නේ තු ඇදුවන අශේන් chat එකට බලන්න වන් තුන්වෙනි ගානට හදපු කෙනෙක් ඉන්නවා නේද උත්තරේ ගගනි දිරිෂේ හරි මල්ෂි හරි සඳමිනි එවලා තියනවා ඖෂධ ප්‍රතිශත නෙමෙයි ලකුණ වැඩි ස්කන්ධය ග්‍රෑම් නෙවල් නෙන්නොට අශේනි කිලෝග්‍රෑම් වෙන්නේ නැහැ නේද ඔය ගන්න සඳමිනි හරි ඖෂධත් හරි අර ප්‍රතිශතය ලකුණ වැඩි ගගනි හදුවේ නැද්ද? හරි. උදේ මේ බලන්න දෙපටා. තුන්වෙනි ගාන හදන්න. प्रश्न गुड़ा प्रश्न गुड़ा
මොකක්ද මේ අහන්නේ කියලා ගාන කියවාදී පොඩ්ඩක් මේ මේ හොඳට highlight කරගන්න මේ මම වෙනම ලියාගත්තේ පුතේ මෙහෙම ලියා ගන්න අවශ්‍යතාවය උනකම තියනවා නේද ඒ හින්දා මේවා ලියන්න උන කම්මැලි කම ඇතහැරලා නිනරු හරි ලියලා හදන්න එතන මෙතන දෙන්නේ මුළු ප්‍රමාණය දෙනවා ගන්න එතන මම එක ලියාගත්තා මේ මුළු ස්කන්ධය දුන්න නිසා කිලෝග්‍රෑම් 2යි කියලා ඒක මම ලියුවා පුතේ එහෙම නැත්නම් ග්‍රෑම් 2000 එතන පෙර වල ප්‍රතිශතය දෙනවා මේ ගානේ දීලා තියෙන දේවල් ටිකයි මේ ලියාගත්තේ පෙරවල ස්කන්ධයේ ප්‍රතිශතයේ 120යි එතන අපෙන් අහන්නේ පෙරවල ස්කන්ධය කීයද කියලා එතන පෙරවල ස්කන්ධය අහන්න එතන හොඳට ප්‍රශ්න තේරුම් ගන්න ඕන අහන්නේ ග්‍රෑම් හෝ කිලෝග්‍රෑම් ප්‍රමාණයක් පෙරවල ස්කන්ධය එතන අපි මේ ගාන දිහා බලපුවාම පේනවා මුළු ප්‍රමාණය දීලා හරි මුළු ප්‍රමාණය දීලා ප්‍රතිශතය දීලා එහෙනම් අහන්නේ ප්‍රතිශතයට අදාළ ස්කන්ධය කොච්චරද කියලා ප්‍රමාණය එහෙනම් කරන්න පුතේ මේ මුළු ප්‍රමාණය මෙන්න මේක මම ඔයාලට ලියා ගන්න කියලා හැමතිස්සෙම මුළු ප්‍රමාණය ඒ කියන්නේ ග්‍රෑම් 2000 වැඩි කරන්න ඕන 120 මේ විදිහට. එතකොට බලන්න පුතේ මේ 2000 කියන්නේ ලවය. ඒතර යාගේ 8 ඉලක්කම 1. right? දැන් තියෙන්නේ භාග ගුණ කිරීම. අපි භාග පාඩේ මේ ගුණ කරන ක්‍රම ඉගෙන ගත්තානේ. වරද ගන්න එපා මේක. දැන් උඩයට කපන්න දින එක මොනවද කැපෙන්න බලන්න. 100.2කට මම 2000.2ක් කපාගෙන. උඩයි 8යි බින්දු කැපුවා. එතකොට බලන්න ඉතුරු වෙලා තියෙන්නේ 20 ගුණ කිරීම එහා පැත්තේ 20 කියලා. 20 20 න් ගුණ කරද්ද කීයද? 400 ප්‍රතිශතද ඒකකය ප්‍රතිශත නෙමෙයි. මොකද ඒකකය මේ ස්කන්ධය අහන්නේ. ප්‍රතිශතයක් නෙමෙයි නෑනේ. ග්‍රෑම් ග්‍රෑම් ආ ග්‍රෑම් වලින් එන්නේ. මොකද අපි මෙතන ග්‍රෑම් 2000 නෙගත්තු. ඔයාලට එන්නේ ග්‍රෑම් වලින්. වෙන උත්තරේ. ගාන පුතේ මෙහෙම ලියා ගන්න. හරි මම ඒවා ලියන්නේ මේ වාල්ට ලියා ගන්න ඕනේ හින්දා. ඒකෙන් තමයි ගාන තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ අහන්නේ කියලා. නැත්නම් එකපාර හදන්න බෑනේ. හරි. තුන්වෙනි ගාන හැදුවේ අපි පළවෙනි ගාන දෙවෙනි ගාන හදමු. මේක ලියා ගන්නකො අඩුපාඩු තියනයි. උසල් පැහැදිලි. ආ ගුඩ්. උසල් क्रम අර 80 නෙමෙයි පුතේ ගන්නෙ හරිද මොකද දීලා තියෙන්නේ පෙරවල ප්‍රතිශතයනේ හොයන්න කියන්නේ පෙරවලනේ එතකොට ඒ 20ම තමයි ගන්නෙ දැන් ඔයාගේ උත්තරේ හරි පෙර නැතුව ඉතුරු ඇහුවනම් නේද මොනවාද මේ දැන් පළතුරු මල්ලේ තියෙන අනිත්‍ය වැහුවනම් ඔයා කරපු ප්‍රමේයට යන නේද එතකොට අහන්නේ පෙරවල හින්දා දීලා තියෙන්නේ පෙරවල ප්‍රතිශතයේ හින්දා ඒ 120මයි ගන්නෙ පුතේ ඒක වෙනස් කරන්නේ නැහැ. පෙරවල ප්‍රතිශතයනේ දෙන්නේ. ඒතර ඒකමයි ගන්න. එතන අපි මේ පළවෙනි ගාන දෙවෙනි ගාන හදලෙමු. මම ඒක හදන්න නැතුනේ මේ තුන්වෙනි එක හැදුවේ. පළවෙනි එක බලන්න. දැන් මේවා පුළුවන් වෙනවා 132 යන්න භාගයක් ලෙස සරල මාකාරයෙන් ලියන්න. අපි ඒක හදලා බලමු. කොහොමද පුතේ 132 භාගයක් විදිහට ලිව්වේ? මේ ප්‍රතිශත වෙනුවට 100 ලිව්වනේ. 132 ඔහොම ලියන්නේ මේ ප්‍රතිශත ලකුණ වෙනවා 100 සරල වෙන්නේ කීයද බෙදෙන්නේ සරල කරන්නලු බෙදෙන ඉලක්කමක් කිය 4 4 ගුඩ් 4 නුත් බෙදෙනවා 2 නුත් බෙදෙනවා පුතේ
දෙකෙන් බෙදපුවානේ නැවත බෙදන්න ඕන අපි හතරෙන් බෙදලා බලමු 3 හතරෙන් බෙදුනොම 25යි නේ ඔව් 25යි හරිනේ 22 කට හතරේම 8යි හරි good තව සරල කරන්න පුළුවන්ද බැ බැ නේද එහෙනම් උත්තරේ ඔන්න 25න් 8යි ඊළඟට දෙනවා 12 15 යන්න ප්‍රතිශතයක් ලෙස ලියන්නලු රෝමිලක්කම් දෙක 12 90 25 අනුපාතයක් ප්‍රතිශත කරන්න මොකද කරන්න විකුම් අනුපාතයේ ප්‍රතිශත කරන්න මොකද කරන්න ගුණ කරන කීයෙන්ද ගුණ කරන්න හරි 12 ගුණ කරන 4 ඒක 4න් ගුණ වෙන්න හේතුව අපිට 100 කරන්න ඕනේ පුතේ මේ දෙවෙනි ඉලක්කමනේ 25 තමයි 100 කරගන්න ඕනේ අපිට පළවෙනියා එන විදිහ ගැටලුවක් නැහැ ඒතර 25 100 කරන්න හොඳයි 4න් ගුණ කරනවා අනිවාර්යෙන් 25 4න් ගුණ කරා නම් 12ත් අපිට 4න් තමයි ගුණ කරන්න වෙන්නේ 12 වරක් 4 40 8යි 90 පුතේ මෙතන 25 4න් ගුණ කරාද 100යි එහෙනම් ප්‍රතිශතයේ විදිහට ලියද්දී 100ට 40 8යි නේද මේ දෙක ගැටලු තියනා ඉන්නවද අපහැදිලි තැනක් තියනවද ඔව් මොකද්ද උස ඈ මාර කිව්වද කියන්න පුතේ මාරස පෙතරසේ තියatte අතරසේ ටිකක් කිව්වේ හා හරි හරි නේද එහෙනම් න පළවෙනි ගාන හරි අපි දැන් යමු පොඩ්ඩක් ඊළඟ එකට B කොටසට කවුද B කොටස හැදුවේ බලන්න උත්තරේ වන්න පළවෙනි එකට ගාන පුතේ ලියා ගන්න දීලා තියෙන දත්ත ටික පළවෙනි ප්‍රශ්නේ ලියන්න අර ගාන කියවලා ඒකේ දේවල් ටික ලියා ගන්නකෝ ඒකට ඔයාලට පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන් නැත්නම් ඔබ කියෝ කියෝ ඉන්න බෑනේ ආ වගන්ති දිගයිනේ බලන්න ගාන කියලා ලියා ගන්න ඇදුවනම් පුතේ chat එකට දාන්න සඳුමිනේ ගගනේ අදලා ඉවර නම් එවන්න ශානි Thank you.
හරි මම චුට්ටක් මේකේ දත්ත ටික දීලා තියෙන දේවල් ටික ලියා ගන්න බලන්නකෝ බලමු මේකේ දීලා තියෙන එක හොඳට තේරුම් ගන්න එක්තරා සීනි කම්හලක ආරම්භයේදී සේවක පිරිස 200ක් වූ අතර මොකක්ද මේ 200 කියන්නේ ආරම්භයේදී හිටපු සේවකයන් ගන්න 200 200 ඒ කියන්නේ මුළු සේවකයෝ නෙමේද ඔව් මුළු ගානකදී ආරම්භයේදී හිටිය සම්පූර්ණ මුළු ප්‍රමාණය තමයි දෙන්නේ එතකොට මම ඒක ලියන්නම් ආරම්භයේ හිටපු ආරම්භයේ සිටි ඔය ඉන්නේ මුළු සේවක ගණන හරි අපිට ඒක තමයි වැදගත් වෙන්නේ මුළු සේවක ගණන මුළු ප්‍රමාණය අපිට ඕන කරන ආයන මුළු ප්‍රමාණය දීලා තියෙනවා පුතේ මුළු සේවකයෝ ඉන්නවා 200ක් පැහැදිලිද ඔන්න මුළු ප්‍රමාණය දුන්නු ඊට පස්සේ පුතේ ගාණේ කියනවා in 140 කවුද කාන්තාවන් නේද ආ එතන මේකේ ඉන්නවල පුතේ කාන්තාවන් ඔච්චරක් ඉන්නවද 140ක් කාන්තාවන් ඉන්නවා හරි ඊට පස්සේ පුතේ ආයේ මාස දෙකකට පස්සේ මොකද්ද වෙනසක් වුණාලු ඒ වෙනස ගැන කියනවා ඊට පස්සේ වාක්‍යයෙන් මාස දෙකකට පසු කාන්තාවන් 15ක් විදේශ රැකියාව සඳහා ඉවත් වෙලා ගියා හරි එතකොට මේක කියනවා කාන්තාවන් 15ක් විදේශ ගත වුණා ඒක අපි මතක තියාගමු ඊට පස්සේ කියනවා පුතේ ඉවත්ව ගියා එම පිරිස වෙනුවට එකතු ඌයේ පිරිමි සේවකයන් ය කාන්තාවන් 15ක් ගියා එහෙනම් නැවත පිරිමි සේවකයෝ 15ක් ආවා නේ පිරිමි සේවක 15ක් තමයි නැවත ආවේ හරි ඒක අර මාස දෙකකට පස්සේ වෙන සිද්ධියක් නෙවෙයි හරි බලමුකෝ දැන් මෙන්න මෙතන මොකක්ද අපිට ඕන කරන්න කියලා බලනකො පළවෙනි එකේ අහන ප්‍රශ්නේ දිහා මුල් අවස්ථාවේ ඒ කියන්නේ ආරම්භය ගැන කතා කරන්නේ මේ මුල් අවස්ථාව කියලා කම්හලේ සේවය කළ කවුද අහන්නේ හොඳට බලන්න කවුද අහන්නේ පිරිමි සේවකයන් පිරිමි සේවක ගණන අහන්නේ කාන්තාව 140ක් ඉන්නවා අහන්නේ පිරිමි සේවක ගණනනේ අර කලින් එක වගේමයි අහන්නේ පිරිමි සේවක ගණන හැබැයි මුළු ගාන දීලා ප්‍රතිශතය දෙනවා අහන්නේ පිරිමි දීලා දීනේ කාන්තාවෝ එහෙනම් මොකද කරන්නේ දැන් අපි අතින් වෙනවා මෙන්න මෙහෙම පිරිමි සේවක ගණන කියලා ලියලා අපි වැඩි කරන්නේ කොහොමද දන්නවද මේ හැමෝ ගැතින් වෙනවා අර මුළු ප්‍රමාණය 200යිනේ 200 වැඩි කරනවා 140 මුළු ප්‍රමාණය ප්‍රතිශතයෙන් වැඩි කරනවා හරිද වැරදිද වැරදි නම් මොකද්ද වැරද්ද මේක හරි එහෙමද see you see you in the 200 200 දක්වා